අද ධර්ම දක්ෂිනාවට වැඩමවවදාල ගරු දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රපති පූජ්‍යපාද සගම අනුමදස්සී ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නෙතෙෆම් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැම දෙනාටම මේ වෙලාවේ තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි අද ධර්ම දක්ෂිනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වය සපයන පින්වතුන් පිළිබඳව සඳහන් කරමින්ම මං කැමති ධර්මානුශාසනාව පවත්වන්නට අද ධර්මානුශාසනාවේ දායකත්වය කිරිඳිවැල පැපිලියවැල පෞම්හේන නිවසේ විසූ ඒ ඉන්දික ප්‍රසන්න මහතාගේ බිරිඳ දරු දෙදෙනා ඇතුළු පවුලේ හැම දෙනාම විසින් බොහෝම ශ්‍රද්ධා සිතින් දායකත්වය දරන්නේ ඒ පිඟතුන්ගේ පැතුම් ප්‍රාර්ථනා අපේක්ෂාවන් බලාපොරොත්තු පුණ්‍යානුමෝදනාවන් මේ සියලු කරුණු සඳහන් කරමින් දක්වමින් අපි කැමති ධර්මානුශාසනාව අවසානයේදී පිං අනුමෝදන් කරන්නට එවගේම තමයි ආශිර්වාද කරන්නට දැන් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව හැම දෙනාම එකතු වෙන වෙලාවක් පිඟතුනි මිනිසුන්ගේ ජීවිතයේ තිබෙන මානසික සතුට එවගේම තමයි මනසේ තිබෙන පීඩණයෙන් තොර බව මනසේ සැහැල්ලු බව ඇතිකරන්නට නියුණු සිතක් ඇතිකර ගන්නට අපේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා. උන්වහන්සේගේ ඉලක්කය වන්නෙම භාග්‍යතුන් වහන්සේ කැමති වන්නෙම නියුණු මනසකින් ඒ වගේම තමයි පීඩාවකින් තොර මනසකින් ජීවත් වෙන පිරිසක් උන්වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට දැකීම. පින්වත්නි එහෙම සිතේ සැනසීම ඒ වගේම තමයි සිත තුළ පීඩණයෙන් තොර බව ඇතිකරන්න බලපාන හේතු තුනක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවල එනවා ඒක තමයි පිඟතුනි ලෝභය දේශය මෝහය කියලා කියන්නේ අපි දන්නවා ඒවට අකුසල මූල කියලා කියනවා අකුසල මූල තුනක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තිබෙනවානේ එතකොට ලෝභය කියන්නේ අකුසල මූලයක් දේශය කියලා කියන්නේ අකුසල මූලයක් මෝහය කියලා කියන්නේ අකුසල මූලයක් මේ ලෝභ දේශ මෝහ කියන අකුසල මූලයන් ප්‍රහාණය කරගැනීමට තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපිට හම්බ වෙන්නේ. පිඟතුනි මේ අතරින් ප්‍රබල චෛතසිකයක් ප්‍රබල අකුසල මූලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් දේශය තරහ ගැනීම. එහෙම නැත්නම් ආඝාත බැඳ ගැනීම, ක්‍රෝධය මේ নানা ප්‍රකාර විදිහට විවිධ ක්‍රමවලින් අපේ හිතේ ඇතිවෙන දේශය සමානකම් අසමානකම් සහිතව පර්යාය නාමයන්ගෙන් මේ ස්වභාවය හඳුන්වනවා. එතකොට පිංගතුනි මේ ස්වභාවය හිතේ ඇති වුණාට පස්සේ සහ ඇතිවීමට හේතු විදිහට භාග්‍යතුන් වහන්සේ ගණනාවක් කරුණු ගණනාවක් අපිට දක්වලා තිබෙනවා. කරුණු හේතු බොහෝ ප්‍රමාණයක් දක්වලා තියෙනවා. ඒ දැක්වීම් අතර ඒක කාලයානුරූපීව එහෙම නැත්නම් තුන් කාලයට බෙදලා පෙන්වන දේශනාවක් භාග්‍යතුන් වහන්සේගෙනම ඒක හරි ලස්සනයි. ඒක තමයි යම් කිසි වෙලාවකදී යම් කෙනෙකුට දේශයක් පටිගයක් ක්‍රෝධයක්
අතිවෙන්ට බලපාන මූලයක් විදිහට හේතුවක් විදිහට පෙන්නනවා තමන් කෙරෙහි යම්කිසි කෙනෙක් සිද්ධ කරපු අනර්ථයේ සිහිපත් කිරීම තුල සහ අනර්ථයක් කරાવી කියලා උපකල්පනය කිරීම තුල සහ නූතනේ වර්තමානයේ සිද්ධ කරන අනර්ථය හේතු කරගෙන ඒ අනර්ථය එහෙම නැත්නම් අවැඩක් ඉතිරිද වීමක් ඒවා හේතු කරගෙන මිනිසුන්ගේ හිතවල ආඝාත පටිග බැඳෙනවා දැන් අපිට අතීතයේ කවුරු හරි කෙනෙක් බැනපු එක වර්තමානයේ කවුරු හරි කෙනෙක් බණින එක අනාගතයේ කවුරු හරි කෙනෙක් බණින එකක් වගේ අපි අකමැති විෂයක් අපි අකමැති සිදුවීමක් අපි අකමැති දෙයක් අපිට සිද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඒ හරහා ගොඩනගෙන අපිට ආඝාතය ඒ වගේම තමයි එතන තියෙනවා අතීත වර්තමාන අනාගත කියලා කාල තුනක් අපිට එහෙම සිද්ධ කරාවි අනාගතයේදී දැනුත් එහෙම කරනවා නම් කියලා උපකල්පනය කරලා ගොඩනගා ගන්න. ඒ වගේම තමයි අපේ හිත මිතුරන්ට පවුල කෙනෙක්ට එහෙම නැත්නම් ඥාති කෙනෙක්ට අපි කැමති කෙනෙක්ට අපි හිතින් බැඳිච්ච කෙනෙක්ට කවුරු හරි අනර්ථයක් කරොත් අවඩක් කරොත් ගැහුවොත් බැන්නොත් මුකක් හරි අයහපතක් සිද්ධ කරොත් ඒ හරහා ආඝාතයක් බැඳෙනවා. ඒකත් තුන්කල් සහිත ආඝාතයක්. කරුණු තුනක් තියෙනවා. අතීතයේ මේ විදිහේ අනර්ථයක් කළා මගේ යාළුවාට අපේ ගෙදර කට්ටියට යාළ කරේම ඒවා දැනුත් ඒ වගේ දේවල් සිද්ධ කරමින් ඉන්නවා. දැන් එහෙම කරනවා නම් අනාගතයේ ඉතින් කවර කතාද ඒව වෙන්න පුළුවන්. මගේ මිතුරන්ට හිතවතුන්ට මෙයාලා එහෙම තමයි කරන්නේ. ආඝාත පටිග ක්‍රෝධය තරහ හිතරිදීම් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි ඒ අපි අකමැති කෙනෙකුට යම්කිසි කෙනෙක් හිතවත්කම් පැවැත්වුවොත් එහෙම නැත්නම් උදව්පදව් කරොත් එහෙම නැත්නම් යම්කිසි මිත්‍රත්වයක් පැවැත්වුවොත් ඒත් අතීතයේ මෙයා අපේ හතුරන්ට උදව් කරලා තියෙනවා වර්තමානයේත් ඒ ටිකම තමයි කරන්නේ අනාගතයේත් සැලසුම් සහගතවම එහෙම කරාවි කියලා අපේක්ෂාවක් සිතුවිල්ලක් ඇති වෙලා පින්වත්නි ඒ හතුරන්ට උදව් කරන හතුරෙක් නොවුණු කෙනා හතුරෙක් කරගෙන අපි ආඝාත බඳ ගන්නවා දැන් මෙතන කාරණා තුනක් ඔස්සේ තුන්කල් වාසීව මේ විදිහට තුන්කල් දක්නානුවන ඇති කරගෙන අපි එතනට පටිගය කෙරෙහි ඒ විදිහට පටිග බැඳ ගන්නවා ආඝාත බැඳ ගන්නවා ඒ වගේම තමයි තව කෙනෙකුගේ කෙරෙහි ආඝාතයක් පටිගයක් අප්‍රසාදයක් ඇති වෙන්න පිඟුතුනි බලපාන තවත් කරුණු තුනක් ගැන අපිට කරුණු තුනේ කාරණා සාකච්ඡා කරද්දී හම්බ වෙනවා මොනවද අපිට හොඳට බලන්න පිංගතුනි කල්පනා කරලා තව මිනිස්සෙක් පිළිබඳව අප්‍රසාදයක් ගැටීමක් ඇවිලීමක් එහෙම නැත්නම් රුස්සන්නේ නැති බවක් ඇතිවෙන්න යම් පුද්ගලයෙක්ගේ චර්යාවන් තුනක් බලපානවා එකක් තමයි කායික චර්යාව අනිත් එක තමයි වාචසික චර්යාව අනිත් එක තමයි මානසික චර්යාව අපි මිනිසුත් එක්ක ගැටුම් හදාගන්නේ ওই කාරණා තුනත් එක්ක නෙවෙයිද? එයා කතා කරන හැටි හරි නැහැ. එයාගේ භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. එයා කතා කරන ඒවා සම්බන්ධව එයාට වගකීමක් නැහැ. එයාගේ කතාව අහගෙන ඉන්න බැරි එකක්. එහෙම නැත්නම් ඒ කටහඬ මිහිරි නැහැ. මොකක් හරි හේතුවක් පදනම් කරගෙන මිනිස්සෙක්ගේ වාචසික චර්යාවක්. එහෙම නැත්නම් වචනයක් අල්ලගෙන අපිට ඌන තරං දවස් ගානක් පැය ගානක් මිනිස්සෙක් සම්බන්ධව ගැටීමක් හදාගෙන පටිගයක් හදාගෙන කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ පුද්ගලයාගේ කායික චර්යාව ඔස්සේ අපිට ගැටීම් හදනවා. කයින් කරන දේවල්, අඳින හැටි, පළඳින හැටි, ඒ වගේම තමයි කන බොන හැටි, එදිනදායා ජීවත් වෙන හැටි අපිට මිනිස්සෙක් ඇදේට ගියත් ඒක හොඳට පේනවනේ වැරද්ද. එතකොට ඒකත් එක්ක අපි හදාගන්නවා ගැටීමක්
මේ පුද්ගලයාගේ චර්යාව සම්බන්ධව. අනිත් එක තමයි හිතන හැටි ගැන හිතලා. දැන් ඔබට හිතෙන්න පුළුවන් ගැටි කතාබහක් එහෙම සිද්ධ කරොත් එහෙම එහෙම නැත්නම් ඒ තමන් තනියම කතා කරොත් එහෙම සිතුවිල්ලක් ඇති කරගෙන හිටියොත් එහෙම හිතීමක් ඇති කරොත් එහෙම මොකක් හරි කල්පනාවක හිටියොත් එහෙම ගැටුම් හදා ගන්නවනේ මොනවා කල්පනා කරනවද දන්නේ දැන් දවස් ගානක් කල්පනා කරනවා හිතනවා මොනවද හිතනවද මම ගැන හිතනවද වෙන මොන හරි ගැන හිතනවද අපිට කරදරයක් කරන්න හිතනවද මිනිස්සෙකුට හිතන්නවත් නිදහසක් නැතිව එහෙම නැත්තම් මිනිස්සෙකුට කල්පනා කර කරවත් ඉන්න නිදහසක් නැතුව මොකක් හරි දෙයක් ගැන අන්න හදා ගන්නවා ආඝාතයක් පටිගයක් ගැටීමක් අන්න ඒක අරමුණු කරගෙන මං දැක්ක දවස් ගානක් කල්පනා කර කර ඉන්නවා මොනව කල්පනා කරාද දන්නේ සමහර විට මිනිස්සු කල්පනා කරනවත් අපිට කරදරයක් කරන්න වෙන්නේ නැති වගේ මිනිස්සු හිතන එක සම්බන්ධවත් අපිට ගැටීම් තියෙනවා ගැටලු තියෙනවා ගැටීම් හදා ගන්නවා ප්‍රශ්න ඇති කර ගන්නවා එතකොට බලන්න පිංගතුනි මේ ඔක්කොටම මුල අපි විසින් ගොඩනගාගත් හිත ඇතුලේ මානසික රාමුව මානසික රාමුව කියන්නේ අපි හැමෝම කැමතිනේ අපි හිතන විදිහට අනිත් කට්ටිය හිතනවා නම් අන්න හරියි කැමති අපි අඳින පළඳින විදිහට අපි එහෙම අඳින්නට පළඳින්නට ඕනේයි කියලා හිතන් ඉන්න විදිහට කවුරු හරි අඳිනවා නම් ඒත් කැමති අපි හිතන විදිහට හිතනවා වගේම අපි කතා කරන විදිහට කතා කරනවා නම් ඒත් කැමති එක්කෝ ආගමික දෙයක් නිසා එක්කෝ සංස්කෘතික දෙයක් නිසා එක්කෝ දේශපාලනික දෙයක් නිසා කුමන දෙයක් හෝ අරමුණු කරගෙන අපි ගොඩනගාගත් රාමුව ඇතුලේ ඉඳලා අපි ඒ රාමුවට අනිත් මිනිස්සු දාලා බලනවා එවැනි ආගමික හෝ දේශපාලනික හෝ සංස්කෘතිමය හෝ යම්කිසි රාමුවක් අපි හදාගෙන ඒ රාමුව ඇතුලේ ඉඳලා කල්පනා කරනවා ඒ රාමුව ඇතුලේ යා ඉන්න ඕන එයා කතා කරන්න ඕන මේ රාමුවේ ඉතින් මමත් එහෙමයි මගේ රාමුව ඒක ඊට පස්සේ එයාගේ සිතුවිල්ල තියෙන්න ඕන ඒ විදිහට එහෙම හිතන්න බෑ එයා ඒ වගේම තමයි එයාගේ හැසිරීම අඳින්න පළඳින්න ඕන මේ විදිහට මේ සංස්කෘතියට අනුව මෙහෙම වෙන්න ඕන ඒ වගේම තමයි ආගමට අනුව මෙහෙම වෙන්න ඕන ඊට පස්සේ දේශපාලනිකව මෙහෙම වෙන්න ඕන කියලා විවිධ සාධක පදනම් කරගෙන විවිධ හේතු හදාගෙන අපි කල්පනා කරන මිනිස්සුන්ගේ සිත කය වචනය සංවර කරන්න අපේ හිති අපේ මනසින් පිංගතුනි ඒ ඔස්සේ නිර්මාණය වෙන්නේ ගැටීම් පටිගය එහෙම නැත්නම් තව මිනිස්සෙකුත් එක්ක ඇවිලෙන ස්වභාවය එතකොට ඔබට හිතෙන්න පුළුවන් අපේ දරුවන්ට අපි එතකොට මේව හදාගන්න උපදෙස් දෙන එක. එතකොට භික්ෂුන් වහන්සේ නමක් පුද්ගලයෙක්ගේ සිත කය වචනේ තියෙන සංවර ක්‍රම පිළිබඳව උගන්වන එක. එහෙම නැත්නම් දෙමාපියෝ තමන්ගේ දරුවන්ට ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ට කියලා දෙන එකේ සම්බන්ධව. ඉතින් ඒකත් වැරදි නේද වගේ සිතුවිල්ලක් ඔබට එන්න පුළුවන්. පිංගතුනි ඒ අය තුල වර්ධනය වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් ලැබලා දෙන උපදේශ දෙමාපියෝ වුණත් දරුවන්ට පතුරන්ට කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ ওই බ්‍රහ්ම විහරණ හතරනේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ හතර ගුරුවරු ළඟත් තියෙනවා. භික්ෂුන් වහන්සේලාත් මේ වගේ උපලක්ෂිතව තමයි මිනිස්සෙකුට යහපතක් කියලා දෙන්නේ, හොඳක් කියලා දෙන්නේ, යහපත් චර්යාවක් කියලා දෙන්නේ. එතකොට ඒකට ඒක අහුවෙන්නේ නැහැ. හැබැයි අපි මුළුමහත් සමාජයක ජීවත් වෙනකොට පොදු සමාජයේ ඉදදී ඒ හැම කෙනා කෙරෙහිම අපිට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව කියන එක නැහැ. එහෙම ඇති කරගන්න හරි අමාරුයි, අපහසුයි. ඒ නිසා නිතරම අද බලනකොට පින්වතුනි මිනිසුන්ගේ හොඳක් දකින්න බොහොම අකමැති, හොඳ පේන්නේ නැති තරම්, හොඳ යටපත් කරලා ඒවට කියනවා ගුණ මකනවා කියලා. වචනයක් තියෙනවා ගුණ මකුයි කියලා. ගුණ මකුකම් ඇති කරගෙන මිනිසුන්ගේ වැරදිම දැක දැක ඒවා පස්සේ පන්න ඒ මිනිසුන්ට මඩ ගහනවා. භික්ෂුන් වහන්සේලාට මඩ ගහනවා. භික්ෂුන් වහන්සේලාව විවේචනය කරලා අගුණම ප්‍රකාශ කරනවා. ගුණයක් දකින්න කැමති නැහැ. ඒවත් එක්ක තව එකතු වෙච්ච
ගිහිපිරිස් එකතු වෙලා ඒවට සහයෝගය දෙනවා ඒ වගේම තමයි ගිහිපිරිස් එකතු වෙලා භික්ෂුන් වහන්සේලාගේ චර්යාවන් විවේචනය කර කර සතුටු වෙනවා ක්‍රෝධය ඇති කර ගන්නවා පටිගය ඇති කර ගන්නවා හොඳක් දකින්න බොහෝ වෙලාවට කැමති නැ නරකම විතරක් වෙන ගති තියෙනවා පින්වතුනි මේවා තුලින් කිසිම වෙලාවකදී කිසිම තැනකදී අනිත් කෙනාට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ අපේ පටිගයට ක්‍රෝධයට අපේ ගැටීමට ලක් වෙන යටත් වෙන කෙනාට හානියක් නැහැ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි කියමුකෝ පොය දවසේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න යනවා එහෙම නැත්නම් ගෙදරකට බණ ටිකක් අහන්න යනවා බණ ගෙදරකට ගියාට පස්සේ ධර්ම දේශනාවට ආමුදුරුව වැඩම කරලා ධර්ම දේශනා කරන අතරතුරේ අපි බණහා ඉන්නකොට අපිට හතුරුකම් කරන කෙනෙක් කියන්නේ අපිට ආව දැක්කට පස්සේ අපේ ඇඟේ මාළු නටනවා ඊට පස්සේ එයා දැක්කට පස්සේ ඇඟේ අපි කියන ලොමු දැහ ගන්නවා ඊට පස්සේ නයාට අඳුකොළ වගේ ඊට පස්සේ දැක්කම අප්‍රියාවක් හිතෙන දත් මිටි කැවෙන කෙනෙක් ඇවිල්ලා අපි ඉස්සරහින් වාඩි වෙනවා ඒ වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා එයා අතීතයේ කරපුවා ඊයේ පෙරේද කරපුවා දැන් කරන දේවල් අනාගතයේ තමන්ට කරાવી කියලා හිතෙන නරක දේවල් ඔක්කොම හරියට ගඟක් ගලනවා වගේ මනසට එන්නේ නැද්ද අපි ඔබට අද්දකින් මැදිනේ මතක් කරලා බලන්න එහෙම ගමේ 50න්ටම නෙවෙයි පාරක තොට ගෙනකොටවත් තමන්ට අයහපතක් කරපු මිනිස්සේ දැක්කහම කරපු වැරදි ටික ඔක්කොම ලුවට එන්නේ නැද්ද එනවා පින්වත්නි එහෙම ආපුහම පැයක් බන කියනවා නම් අපිට ඒ පැයක්ේ පුද්ගලයා පේනවා නම් අපේ සිත තුළ ධර්මයේ වැඩෙනවද එහෙම නැත්නම් ඒ පුද්ගලයා සම්බන්ධව වැඩෙන්නේ දේශයද දේශය හැබැයි ඒ දේශය වැඩිම තුල ඒ පුද්ගලයාට කිසිම අනර්ථයක් වෙන්නේ නැහැ කියලා ඔබට පේනවනේ මොකද මේ මිනිස්සයා අපේ දේශයට යටත් වෙලා ගිලා බහිනවා පේන්නේ එයාට දාඩිය දානවා පේන්නේ එයා දත් පිටි කන්නේ නැහැ එහෙම නැත්නම් ඒ පුද්ගලයාට කිසිම හානියක් වුමන අයුරකින්වත් අඩුමතරමින් මූණවත් රතු වෙන්නේ නැහැනේ හැබැයි ඒ ඔක්කොම ටික අපිට වෙන්නේ නැද්ද අපිට වෙනවා අපි දත් මිටි කනවා ඊට පස්සේ ඉහෙන් කනින් දාඩිය දානවා ඊට පස්සේ ප්‍රෙෂර් සීනි වගේ තියෙන අය ඉන්නවනะ නේද අධික රුධිර පීඩනේ ඊට පස්සේ සීනි වගේ දේවල් මේ වගේ ලෙඩ රෝග තියෙන කෙනෙක් නම් ඒවත් වැඩි වෙලා ඒ වගේ කටු පැනලා එහාට ගිහිල්ලා වැඩි වෙලා මොකද දේශයේ පටිගය හිත තුල දියුණු වෙනකොට සමහර රෝග උස්සන්න වෙනවා ඒ නිසා මේක පාලනය කරගන්න විදිහක් මේක නැති කරගන්න විදිහක් අපිට අවශ්‍යයි ඉගෙන ගන්න පින්තුනි මේක පාලනය කරන විදිය මේක නැති කරන විදිය මේක දුරස් කරන විදිහක් ගැන බුදුහාමුදුරුවන්ගේ දේශනාවල බොහෝ තැන්වල ක්‍රමවේද ගණනාවක් තියෙනවා ඒ ක්‍රමවේද අතරින් අද මම ඔබත් එක්ක කතා කරන්න තෝරගත්ත පින්වතුනි හරිය ලස්සන ක්‍රමයක් මේ ආඝාතයක් පටිගයක් බැඳෙන්න කලින් එහෙම නැත්නම් යම් හේතුවක් මත එහෙම දෙයක් බැඳුනොත් නොරිස්සුම්කමක් හිතේ කවත් එක්ක හරි ඇති වුනොත් එහෙම එයා සිතින් හිතන දේවල් ඒ වගේම තමයි කයින් කරන දේවල් වචනෙන් කියන දේවල් මේ මොකක් හරි දෙයක් අරමුණු කරගෙන අපේ හිතේ ආඝාතයක් බැඳුනොත් පටිගයක් ඇති වුනොත් එහෙම අකමැත්තක් ඇති වුනොත් එහෙම ගැටෙන්න හිතුනොත් එහෙම රණ්ඩුවක් ඇති කරගන්න හිතුනොත් එහෙම ඒක පාලනය කරගන්න උගන්වන හරී ලස්සන සූත්‍රයක් තියෙනවා පිංගතුනි ඒක තමයි ဒုတိය ආඝාත පටිවිණේ සූත්‍රය මේ ဒုတိය ආඝාත පටිවිණේ සූත්‍රය හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ දේශනා කරන්නේ සාරිපුත්තයන් වහන්සේ බුදුහාමුදුරුවෝ අනුමත කරපු සූත්‍රයක් පිංගතුනි මේ සූත්‍රය තුලින් අපිට උගන්වනවා කියලා දෙනවා අපිට පහදලා දෙනවා කොහොමද යම්කිසි කෙනෙක් සම්බන්ධව එයාගේ සිතින් හිතන දේ පිළිබඳව ඒ වගේම තමයි එයාගේ වචනෙන් කියන දේ සම්බන්ධව ඒ වගේම එයා කරන කියන දේවල් සම්බන්ධව අපිට යම්කිසි
පටිගයක් බැඳුනොත් ඒක දුරු කරගන්නේ සහ ඒ මූලය දුරු කරලා දාන්නේ කොහොමද කියන එක මේ සූත්‍රය තුලින් ගන්නනවා. පින්වතුනි දැන් මුලින්ම සඳහන් කරා මං කරුණු තුනේ කාරණා කිහිපයක් ඒ කරුණු තුනෙන් එකක් මේ වෙලාවේ හොඳට මතකයට ගන්න ඒක තමයි පුද්ගලයේගේ සිත කය වචනේ ඔස්සේ අපිට පටිගය ආඝාත බැඳ ගැනීම වෛර කිරීම තිබෙනවා කියන කාරණේ මතකයට ගන්න. ඒ මතකයට අරන් සාරිපුත්ත මහන්සේ පැහැදිලි කරන මේ කාරණා වලට අපි ගියොත් උන්වහන්සේ දේශනා කරනවා පෙන්නනවා මේ ලෝකේ ඉන්නවා කියලා අපිට හම්බ වෙනවයි කියලා අසුරු කරන්න ලැබෙනවයි කියලා දකින්න ලැබෙනවයි කියලා කෙනෙක් එයාගේ පිරිසිදු කායික හැසිරීමක් නැහැ. පිරිසිදු කායික හැසිරීමක් නැහැ කියන්නේ එයාගේ ගමන බිමන අඳින පළඳින හැටි ඒ වගේම තමයි කරන වැඩ සහායා කරන ඒ තුලින් කරන අයහපත් දේවල් ඒවා සියල්ලම හරිම අපිරිසිදුයි. හැබැයි එයාගේ වචන හරි හොඳයි. දැන් ඒක සරල තේරුමින් කිව්වොත් එහෙම වැඩ අවුල් කට හොඳයි. වැඩ ඔක්කොම අවුල් වැඩ සම්බන්ධව කිසිම දෙයක් ගන්න දෙයක් නැහැ. හැබැයි වචන හොඳයි. දැන් එහෙම කෙනෙක් ගැන එහෙම කෙනෙක්ගේ චරිතය ගැන අපිට ඇවිල්ලා කියනවා විස්තර. එයාගේ අපි කියමුකෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. උන්වහන්සේගේ බණ අහලා එහෙම නැත්නම් දේශකේ ඒ දේශකයාගේ දේශනාවක් අහලා දේශනයක් ශ්‍රවණය කළා ඇවිල්ලා කියනවා අර කතාව ඇහුවා හරි මිහිරියට එක කිව්වා. ඒ වගේම තමයි අර එයා කියපු දේවල් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එයා හොඳට කතා කරන කෙනෙක්. එයාගේ වාක් චාතුර්ය බොහොම හොඳ එකක් කියලා ඇවිල්ලා අපිට හොඳට වර්ණනා කරනවා එයාගේ මොකක් කර එකක් අහගෙන ඇවිල්ලා කෙනෙක්ගෙන්. හැබැයි අපි ටිකක් දන්න එයා ගැන. අපි මොකක්ද දෙකපාරටම කියන්නේ? දේශනාව හොඳ වුණාට වචන හොඳ වුණාට කට හොඳ වුණාට වැඩක් නැහැ. හැබැයි මිනිහගේ වැඩ නම් අවුල්. වැඩ අවුල්. වැඩ මෙන්න මේ වගේව තමයි කරන්නේ. තැනකට එක්කන් යන්න බෑ. ඒ වගේම තමයි යන්න දන්නේ නැහැ, කන්න දන්නේ නැහැ, ඇවිදින්න දන්නේ නැහැ. එයාගේ පාපක්‍රියා මේවා, අයහපත් දේවල් මේවා, ඒවා ඔක්කෝම අර මිනිස්සයා අර හොඳයි කියපු ಗುಣ මකලා ඒ ගුණය නැති කරලා දාලා, ඒ ගුණය විනාශ කරලා දාලා, අපි අතිනුත් දාලා ඒ පුද්ගලයාගේ චරිතය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. පිංගතුනි මේ ස්වභාවය වෙනස් කරන්න මේ අනුසෝතගාමී වැඩපිළිවෙල පටිසෝතගාමී වැඩපිළිවෙලක් සිතුවිල්ලක් බවට පත්කරන්න සාරිපුත්තයන් වහන්සේ හරි ලස්සන උපමාවක් ගේනවා. මේක හරි ලස්සනයි පිංගතුනි. උපමාව තමයි යම්කිසි හාමුදුරු කෙනෙක් ඉන්නවා පාංශකූලික සිවුරු දරන. එතකොට ඔබට පාංශකූලික සිවුරක් හදාගන්න විදිහ ගැන මේ වෙලාවේ පැහැදිලි කරන්න අපිට වෙලාව මදි හින්දා ඒ ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විසුද්ධි මාර්ගයේ ඊට අදාළ කාණ්ඩයක් තිබෙනවා, පරිච්ඡේදයක් තියෙනවා, කියව ගන්න පුළුවන්. කොහොමද පාංශකූලික සිවුරක් සකස් කරගන්නේ? පාංශකූලික සිවුරක් දරන හාමුදුරු කෙනෙක් ඒ සිවුරට රෙදි එකතු කරගන්නේ කොහොමද? පාංශකූලික චීවරයට රෙදි කෑලි එකතු වෙන්නේ කොහොමද කියන එක හරිය ලස්සන විසුද්ධි මාර්ගයේ තියෙනවා. පොතපත පරිහරණය කරන, පරිශීලනය කරන කෙනෙකුට කියව ගන්න පුළුවන්. ඒකත් හරි ලස්සන කාරණාවක්. පිංගතුනි ඒ පාංශකූලික සිවුරු දරන හාමුදුරුවෝ සිවුරු රෙදි එකතු කරමින් ගමේ වඩිනකොට එහෙම නැත්නම් උන්වහන්සේ ගමට ගියාට පස්සේ මේ හාමුදුරුවන්ට දකින්න ලැබෙනවා රෙදි කෑල්ලක් ඉවතට දාලා තියෙන මහලු වෙලා ගියපු රෙදි කෑල්ලක් කියලා කියන්නේ. ඒ කියන්නේ පරණ වෙච්ච රෙදි කෑල්ල. මේ මහලු වෙච්ච පරණ වෙච්ච රෙදි කෑල්ල දැකපු මේ හාමුදුරුවෝ කල්පනා කරනවා මේක අහුල ගත්තොත් එහෙම මේකෙන් සිවුරක් මහ ගන්නට, සිවුරකට අණ්ඩක් දා ගන්නට, සිවුරකට මැසුමක් එකතු කර ගන්නට, මොකක් හරි දෙයකට එකතු කර ගන්න පුළුවන් සිවුරු රෙදි කෑල්ලක් විදිහට මේක භාවිත කරන්න පුළුවන් කියලා උන්වහන්සේ එතන ගිහිල්ලා වම් පයින් මේ රෙදි කෑල්ල පාගගෙන දකුණු පායින් එහෙම නැත්නම් දකුණු පාදයෙන් දිගාරිනවා. වම් පාදයෙන් පාගගෙන මේ රෙදි කෑල්ල දකුණු පාදයෙන් දිගාරලා බලනවා මේකින් මේ
ප්‍රයෝජනය ගන්න පුළුවන්ද? මොකද මහලු වෙලා දිරලා ගිය පුරදි කියලා. පරණ එක. එතකොට උන්වහන්සේට පේනවා ඒ රෙදි කෑල්ලේ එක පැත්තක් පාවිච්චි කරන්න පුළුවන්. එක පැත්තක් වේව කාලා දිරලා ගිහිල්ලා අපවිත්‍ර දේවලුත් තියෙනවා. කැතයි එක පැත්තක්. ඒ පැත්තෙන් වැඩක් ගන්න බෑ. වේව එහෙමත් කාලා. ඒ හින්දා ඒ හාමුදුරුවෝ මොකද කරන්නේ? අර දිරා ගියපු වේව කාපු විනාශ වෙච්ච කොටස ඉරලා දාලා ඒ හාමුදුරුවෝ ඒ භික්ෂුන් වහන්සේ පාංශකූලක සිවුරක් මහගන්න පාංශකූල සිවුරක් සකසගන්න දිරච්ච රෙදි කෑල්ලෙන් වටිනා කෑල්ලක් කේ වෙලාවේ හදාගන්න උන්වහන්සේට අවශ්‍ය විදියට. පින්වතුනි මේක gedaradit කරනවනි. ඇඳලා ඇඳලා පරණ වුණාට පස්සේ රෙදි කෑලි පොරවල පොරවල පරණ වුණාට පස්සේ රෙදි කෑලි වැඩවලට අරගෙන පරණ වුණාට පස්සේ රෙදි කෑලි බලනවා එහෙන් මෙහෙන් මේකෙන් වලන් හට්ටි හරි අල්ලගන්න දැලි ටික පිහාගන්න කුස්සියේ භාවිතා කරන්න දැලි කඩමාල්ලක් විදිහට භාවිතා කරන්න මොකක් හරි දෙයක් තියනවද මේ රෙදි කෑලි කියලා බලනවා බලලා ඒක ඉරා ගන්නවනේ ඒක තියා ගන්නවනේ ඒ කාරණය තමයි මේ කියන්නේ ඒ දේ තමයි කියන්නේ බිම පිහාගන්න දූවිලි ටිකක් පිහාගන්න අපි පාවිච්චි කරපු පරණ වෙච්ච රෙදි කෑලි තියෙන තැනින් රෙදි කෑල්ලක් ඉරලා පාවිච්චියට ගන්න පුළුවන් රෙදි කෑල්ලක් ගන්න කතාව මේ කියන්නේ ඒ කෑල්ල අරගෙන අර හාමුදුරුව රෙදි කෑල්ල අරගෙන සිවුරක් මහනවා ඔබ පාවිච්චි කරනවා මේක තමයි උපමාව ඒ උපමාව ඇසුරු කරගෙන සාරිපුත්තයන් වහන්සේ උගන්වනවා ඒ වගේ තමයි අර මිනිස්සයාගේ තිබෙන නරක වචන ගැන හිතන්න එපා ඒ නරක වචන ටික හලලන යාවේ අර හාමුදුරුව සිවුරු කෑල්ල හලලනවා වගේ ටික හලන්න කියනවා මෙනෙහි කරන්න එපා කියනවා පිඟුතුනි ඒ සිවුරු කෑල්ල අරගෙන ආපු හාමුදුරුව අරගෙන ආවේ හොඳ පැත්ත විතරයි එතකොට මේ උපමාවෙන් අපිට කියනවා අපිට ගැටීමක් හැදෙන කෙනාගේ වචන හොඳයි ඒ වචන වගේ තමයි උපමාවෙන් පෙන්වන රෙදි කෑල්ල වගේ තමයි එයාගේ වචන හරි හොඳයි වචන විතරක් ගන්න හැබැයි හලලාපුත් පැත්තක් තිබුණා ඒ නරක පැත්ත වැඩ හොඳ නැහැ ඒව මෙනෙහි කරන්න එපා කියනවා පින්වතුනි මේ ඇත්තටම කියන්නේ එයාගේ වචන ටික හරි හොඳයි නම් වචන ටික ඉතාමත්ම යහපත් නම් වැඩවල පොඩි අවුලක් තිබුණත් ඒව මෙනෙහි කරන්නේ නැතිව එයාගේ වචනේ හොඳ ගැන විතරක් මෙනෙහි කරන්න කියන කාරණේ මිනිතුනේ උපමාව එතෙන්ට හරි ලස්සනට ගැලපෙනවා හරි වැදගත් උපමාවක් එතකොට අනිත් පැත්තට පටිසෝත ගාමීව ප්‍රකාශයක් කරන්න පුළුවන් මොකද්ද අපිට කිසි ගැටීමක් හැදෙන්නේ නැහැ වැඩ පොඩ්ඩක් අවුල් වුණාට එයා කියන දේවල් ඇත්තනේ වචන හරි හොඳයිනේ මිනිතුනේ එතකොට කවුරුවත් කරන වැඩින්ද අපේ හිත තුල පැසවීම මානසික පීඩා අපිට නිින්දෙන්නේ නැති ගතිය ඒව අපිට ඇති වෙන්නේ නැහැනේ අපිට හරි සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්නේ බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ විඳවීම නැතුව ජීවත් වෙන්න. එතකොට සාරිපුත්තන් වහන්සේගේ මේ දේශනාව තුළ පුද්ගලයෙකුට මානසික විඳවීම නැතුව ජීවත් වෙන්න පුළුවන්. දැන් අද බලන්න පුද්ගලයන්ගේ තිබෙන වැඩ අල්ලගෙන එහෙම නැත්නම් යාලා කරන දේවල් අල්ලගෙන සමාජය තුළ ඒ වගේම තමයි අපි ජීවත් වෙන මේ පරිසරය තුල මිනිස්සු කොයි තරම් ගැටෙනවද මිනිස්සු කොච්චර අසහනෙන්ද ඉන්නේ නිදාගන්නේ නැතුව Facebook එකේ post හදනවා නිදාගන්නේ නැතුව මිනිසුන්ගේ වැඩ අල්ලගෙන නිින්ද යන්නේ නැතිව YouTube එකට දාන්න video හදනවා කාගේ හරි වැඩක් අල්ලගෙන ඒක හැමතැනම ප්‍රචාරය වෙන විදිහට විවිධ මානසික පීඩාවන් සහිතව දේවල් කරනවා. පින්තුනි සැනසීමෙන් ඉන්න තියෙනකොට මිනිසුන්ගේ වැඩක් අල්ලගෙන ඇයි අපි ගැහෙන්නේ? ඇයි අපි පීඩා විඳින්නේ? ඇයි අපිට අයකින් අයහපතක් හදාගන්නේ? එතකොට පින්තුනි මේ පළවෙනි කාරණිය තමයි කාගේ හරි වැඩ අවුල් වෙන්න පුළුවා. වචන හොඳයි. අවුල් වැඩ ටික අමතක කරලා ඒවත් එක්ක ගැටෙන්නේ නැතුව අර වචනේ හොඳයි නම් ඒක පිළිබඳව මෙනෙහි කරන්න මේ සූත්‍රය උගන්වන්නේ. ඒ තමයි පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි
කලින් කෙනාගේ වැඩ හොඳ නැහැ කියලා කිව්වනේ. හැබැයි මේ කෙනාගේ ස්වභාවය තමයි මෙයාගේ වැඩ හොඳයි වචන අවුල්. කලින් කෙනාගේ වචන හොඳයිනේ මෙයාගේ වචන අවුල්. වැඩ හොඳයි. ඒ කියන්නේ පිරිසුදු ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් තියෙනවා හොඳට අඳිනවා. ඒ වගේම තමයි හොඳට තැනකට ගියාම කනවා බොනවා. ඒ වගේම තමයි කායික චර්යාවන් පාපක්‍රියාවන් සිද්ධ කරන එකක් නෙවෙයි. හැබැයි එයාගේ වචනවල ප්‍රශ්නයක් තියෙනවා. ගියොත් එහෙම තැනකට එතන ගිනි අවුලවලා එහෙම නැත්තම් වචනයක් කතා කරොත් එහෙම කාට හරි හිතිරි දෙන එක පරුස වචනයක් හිස් වචනයක් කේලමක් මේ මොනවම හරි දෙයක් තියෙනවා. පින්වත්නි මේ තුලත් අපිට හැදෙන්නේ ඒ පුද්ගලයා සම්බන්ධව ගැටීම ඇති කරගන්න ඕන තරම් ගැටීම් තියෙනවා ඒ සම්බන්ධව තියෙන. එතකොට ඒ වචන සම්බන්ධව ඒවා අල්ලගෙන එයා කතා කරන ඒවා සම්බන්ධව අඩුපාඩු කියාගෙන එහෙම ඕන තරම් ගැටීම් හදාගත්ත තැන් අපිට පේනවා දකින්නවා. පිංගුතුනි සාරිපුත්තයන් වහන්සේ හරි ලස්සනට මෙන්න මේ වෙලාවේ මේ කාරණේ විග්‍රහ කරලා දෙනවා අපිට උපමාවක් කරගෙන. ඒ උපමාව තමයි යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ගමනක් යනවා ග්‍රීෂ්මයෙන් පීඩාවට පත් වෙනවා මේ ගමන යනකොට. එහෙම නැත්නම් සරතස විඩාව දැනිලා මෙයා හරි අපහසුතාවයෙන් යන්නේ දැඩි පිපාසයි මේ පුද්ගලයාට. මේ පිපාසාවෙන් හරිම අපහසුවෙන් හරිම අමාරුවෙන් මේ ගමන යනකොට මේ ගමනේදී මෙයාගේ පිපාසය නිවා ගන්නට උගුරකට වියලිලා ගිහිල්ලා කිසිම තැනක් නැහැ වටපිට හොදිසි කරලා බලනවා. බලනකොට දකිනවා පොකුණක් තියෙනවා විලක් තියෙනවා දකිනවා. ඒ විල තියෙනවා දැක්කට ඒ විල දැකපු පමණින් වතුර බොන්න බෑ. මොකද ඒකේ පාසි තියෙනවා. ඒ වගේම තමයි විවිධ දේවල් රොඩු පාවෙනවා. ඒ වගේම දියසෙවල් බැඳිලා තියෙනවා. එහෙනම් මේ වතුර විලක් දැකපු පමණින් මෙයාට බොන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පුළුවන්කමක් නැහැ. ඒ හින්දා මෙයා විල ළඟට ගිහිල්ලා විලට බැහැලා තමන්ගේ අතින් පාසි දියසෙවල් රොඩු එහාට මෙහාට කරලා අයින් කරලා බැහැර කරලා පිංගතුණි දෝතින් පිරිසිදු වතුර ටිකක් බීලා පිපාසාව සංසිඳුවා ගන්නවා. ඒක තමයි සාරිපුත්තයන් වහන්සේ අපිට කියන උපමා කතාව. පිංගතුණි තිබහක් ඇති වුණාට පස්සේ අපි වුණත් දුෂ්කර තැනකට ගියාට පස්සේ එතන වතුර ටිකක් බොන්න ඕන වුණොත් එහෙම තියෙන වතුරේ රොඩු තියෙන්න පුළුවන්. අපිරිසුදුකම් තියෙන්න පුළුවන්. ඒවත් පෙරාගෙන බොන්න උත්සාහ කරනවානි. දැන් ඔබේ ගෙදරත් ගෙදරට එන්නේ අපිරිසුදු වතුර නම් ඒ වගේන් යම්කිසි රෝගයක් හැදෙන්න පුළුවන් කියලා ඔබට පණිවිඩයක් තියෙනවා නම් ඔබ පාවිච්චි කරන වතුර පෙරණයක් ෆිල්ටර් එකක් කියලා කියනවානේ. පෙරණයක් පාවිච්චි කරනවානේ. ඒ මොකක් හරි ක්‍රමයකට හදපු එක මැටියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යුත් ක්‍රමයකට වෙන්න පුළුවන්. මොකක් හරි විදුලියෙන් ක්‍රියාත්මක වෙන එකක් වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලිඳෙන් එන හෝ වැවෙන් එන හෝ එහෙම නැත්නම් ගෙදට නල මාර්ගෙන් එන ජලය ඔබට ඉතාමත්ම හොඳට බොන්න ඕන නම් ඒ වතුර ටික එන එක නතර කරන එක නෙවෙයි කරන්නේ. අපි පෙරලා බොන වතුර ටික නැත්නම් උණු කරගෙන බොන. මේක තමයි මේ අපි භාවිතා කරන මේ ක්‍රමවේදය තමයි මේ හරිපුතන් වහන්සේ උපමාවකින් අපිට කියන්නේ. උන්වහන්සේ කියනවා උන්වහන්සේ පෙන්නනවා අර දියසෙවෙල් බැඳිච්ච විලේ වතුර ටික අතින් පිරිසුදු කරගෙන එහාට මෙහාට කරලා දෝතින්ම බොනවා වගේ යම්කිසි පුද්ගලයෙකුගේ යම්කිසි කෙනෙක්ගේ වාචසික හැසිරීමේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. වචනවල ගැටලුවක් තියෙන්න පුළුවන්. අපිරිසුදුකම් තියෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ පෙන්නනවා ඒව ගැන මෙනෙහි කරන්න එපා. එයාගේ වැඩ හොඳයි නම් වැඩ හොඳයි නම් වැඩ හොඳයි කියන එක පිළිබඳව පමණක් මෙනෙහි කරන්න. ඒ ගැන හිතන්න. පිංගුතුනි මේක හරි අමාරු වැඩක්. අපිට පේන්නෙම මිනිසුන්ගේ අනිත් පැත්ත කළුවර පැත්තනේ. එහෙම නැත්නම් නරක පැත්තනේ. දැන් අපි දන්නවා එහෙම මිනිස්සු
කොච්චර හොඳින් සමාජය තුළ පුද්ගලයෝ කටයුතු කළත් සමාජයේ මොකක් හරි කායිකව එයාගේ වැඩපිළිවෙල හොඳයි නම් වචන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව ගැන දන්නේ නැත්නම් වචන හොඳයි නම් කායික හැසිරීම සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒව කොහෙන් හරි ගවේෂණය කරලා පර්යේෂණ කරලා ඒව උලුප්පලා ගන්නවා ඒව හොයනවා එහෙම නැත්නම් සැකත් කරනවා සැක කරනවා දැන් හොඳ දේශකයෙක් ඉන්නවා නම් හොඳ ගායකයෙක් ඉන්නවා නම් අපි කියමුකෝ එයාගේ ඒව කිසි ප්‍රශ්නයක් නැහැ අනිත් පැත්තෙන් හොයලා බලනවා ඒ මිනිස්සයා මොන හරි වැරදි වැඩ කරනවාද එයාට ගැටලුවක් තියෙනවද එයාගේ පෞල් ජීවිතේ හරියට අරන් යනවද ඒව තමයි අපි හොයන්නේ එහෙම නැත්නම් හොඳට රඟපාන කෙනෙක් ඉන්නවා කියලා කියමුකෝ හරි දක්ෂ නළුවෙක් එයාගේ ප්‍රතිභාව හරි හොඳයි හැබැයි එයාගේ වචනයක් කොහෙන් හරි අල්ලගෙන එයා කියපු දෙයක් කොහෙන් හරි අල්ලගෙන එයාගේ ප්‍රතිභාව පිළිබඳව අපි සතුටු වෙන්නේ නැහැ අපි ගැටෙන්නේ අර වචනයත් එක්ක පින්තුනි මේ ස්වභාවය නැති කරන්න තමයි මේ සාරිපුත්තයන් වහන්සේ ඒ පීඩාව අපේ හිතේ නැගෙන එක පීඩාවක් පින්තුනි ඒක ඔබට තේරෙන්නේ නැහැ ඒක ඔබට හිතෙන්න පුළුවන් ඔබගේ මනස පිනවන දෙයක් කියලා නෑ ඒ ඔබ දන්නේ නැතිව ඔබ මානසික පීඩාවක් විඳින්නේ මානසික ප්‍රශ්නයක් ඒ ඔබ විඳින්නේ අසතුටක් ඒ ඔබ විඳින්නේ ඒක දුරු කරන්න අපිට උපමා වලින් පෙන්වන්නේ අර වතුර ටික බොනවා වගේ පුද්ගලයෙක්ගේ තිබෙන හොඳ පමනක් ගන්නට දියසෙවල් වගේ නරක බැහැර කරන්න ඒක දෙවෙනි කාරණේ තුන්වෙනි කාරණේ තමයි පින්වතුනි තව කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයා ගේ ස්වභාවය තමයි එයාගේ කායික හැසිරීමුත් ප්‍රශ්නයක් තියෙන අපිරිසිදුයි වාචසික හැසිරීමක් ප්‍රශ්නයක් තියෙන අපිරිසිදුයි කතා කරොත් ලෙඩ වැඩක් කරොත් ලෙඩ කතාවක් කරත් එහෙම එතන ප්‍රශ්නයක් වැඩක් කරොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා පිරිසිදු නැ අපිරිසිදුයි දුෂ්චරිත තියෙනවා හැබැයි එයා ඉඳලා හිටලා සමහර විට සමහර වෙලාවට පිංකම් කරනවා යහපත් වැඩ කරනවා සිල් ගන්ට යනවා දැන් මේ සූත්‍රය එහෙමනම් තියෙන්නේ ඉඳලා හිටලා එයා සමත විදර්ශනා වඩනවා කියලා විටින් විට සමත විදර්ශනා දියුණු කරනවා එතකොට එයා ඉඳලා හිටලා මල් පහන් පූජා කරලා බුදුහාමුදුරුවන්ට වැඳ නමස්කාර කරලා ඉඳලා හිටලා හරි එනේ මාසෙකට එක වතාවක් පන්සලට ගිහිල්ලා හරි මල් පහන් පූජා කරලා බුද්ධානුස්සතිය චුට්ටක් වඩන කෙනෙක් වෙන්න පුළුවන්. කලාතුරකින් ওই කවුරු හරි කිව්ව හින්දා භාවනා කරන තැනකට ගිහිලා ටිකක් භාවනා කරන්න පුළුවන්. හරි අමාරුවෙන් වෙසක් පොයට වගේ. අවුරුද්දට එකපාරක් විතර සිල් ගන්න පුළුවන් හිත ටිකක් හදා ගන්න ඕන කියලා. අපි එහෙම කෙනෙක් දැකපුවාම හිතන දේවල් මම ඔබට කියන්න ඕනි නෑනේ. එහෙම මිනිස්සෙක් සිල් ගන්න ආවට පස්සේ අපිට හිතන ඒවා. අපි හිතන ඒවා එහෙම කෙනෙක් භාවනා කරනවා දැක්කොත් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න මල් ටිකක් කඩනවා දැක්කොත් එහෙම අපි හිතනේවා ඔබට ඔබ දන්නවනේ ඔබට තේරෙනවනේ ඔය මිනිස්සයා කියන කරන ඒවත් එක්ක ඔය පව් ගෙවන්න බෑ ඔය වගේ වැඩ කරලා කියලා මේ මිනිස්සයර කොච්චර જાති අපි කියනවාද ඒ මිනිස්සයර කරන හොඳ වැඩ අපි දකින්න කැමති නැහැ එයා සිල් ගණ්ඩාවත් එයා පින්කමක් කරත් යාගේ මානසික ශක්තිය දිනු කරගන්න යාගේ තණ්හාව නැති කරගන්න යා දන්සලක් දුන්නත් දාන ටිකක් දුන්නත් අපිට තියෙන විවේචනය හැබැයි ඒ අනුසෝත ගාමී පිළිවෙල බැහැර කරලා අපිට පටිසෝත ගාමී වෙන්න උඩුගම් බලා පීනන්ට සරියුත් හාමුදුරු උගන්වනවා මේ සූත්‍රයේ හම්බෙන ලස්සනම උපමාව මේක මට තේරෙන මට වැටහෙන ලස්සන උපමාව ඒක මොකද උපමාව පිඟුතුනි තව කෙනෙක් ඉන්නවා යත් සරතසට විඩාවට පීඩාවට ලක් වෙච්ච ගමනක් යන ඒ වගේම දැඩි පිපාසාවෙන් පෙළෙන මිනිස්සෙක් මේ මිනිස්සයා මේ ගමන යනකොට විපරම් කරලා බලනවා හොයලා බලනවා මේ තිබහා නැති කරගන්න වතුර තිබහා නැති කරගන්න පිපාසාව නැති කරගන්න වතුර ටිකක් බොන්න විලක් පොකුණක් ඇලක් දොලක් ගංගාවක් බලනකොට ඒ කිසිම දෙයක් නැහැ.
හැබැයි මෙයා දකිනවා මෙයාට පේන්න තියෙනවා මෙයාට දක්නට ලැබෙනවා මෙන්න මෙහෙම එකක් කොහොමද පිංගතුනි ගවකුර අඩිසටහනක ඉතුරු වෙලා තියෙන වතුර ටික දැන් ඔබ ග්‍රාමීය පරිසරයක හැදිච්ච කෙනෙක් නම් ගමක හිටපු කෙනෙක් නම් එහෙම නැත්නම් ගවයෝ ගියපු මාර්ගයක් දැකපු කෙනෙක් නම් ඔබට මතක ඇති ඔබට දකින්න ලැබිලා ඇති ඒ මාර්ගයේ යනකොට අර ගවයෝ ගියපු මාර්ගයේ ගවයාගේ අඩිසලකුණ ඒ සතාගේ අඩිසලකුණ මඩ ගොඩක හරි පස් ගොඩක හරි රැඳිලා තියෙනවා මේ පැත්තෙන් හරක් ගියා කියලා තේරුම් ගන්න පුළුවන් වැටහෙනවා එතකොට මේකට එකතු වෙලා තියෙනවා වැස්සෙන් හරි මොන විදිහකින් හරි වැහි බින්දු එකතු වෙලා හරි වැස්සක් වැටිලා හෝ වතුර ටිකක් එකතු වෙලා තියෙනවා ගවයාගේ අඩිසලකුණ පින්හතුනි අලියාගේ අඩිසලකුණ වගේ නෙවෙයිනි හරි පුංචි එකක්නේ පොල් කට්ටක පිරෙන වතුර තරම්වත් ගවයේගේ අඩිසලකුණක වතුර පිරෙන්නේ නැහැ එතකොට මෙන්න මේකට පිරිච්ච වතුර ටික දැකලා මේ මිනිස්සයාට ඇති වෙන හරි සතුටක් ඇයි පින්හතුනි තිබහ ඇති වුණාට පස්සේ ඒකත් හරි වටිනවනේ කොච්චර වටිනවද ඒක හැබැයි ඒක වාජනයකට අරගෙන බොන්න බෑ ඒ වගේම තමයි ඒක අතින් බොන්න බෑ බොහොම ටිකයි තියෙන්නේ විසිරෙන්න නැති වෙන්න බොන්න ඕන පින්තුනි මේ පුද්ගලයා මොකද කරන්නේ නැමිලා ගවයේගේ ඉරියව් සහිතව ගවයේක් සීපත් කරමින් ගවයේක් වතුර බොන විදිහට නැමිලා පින්තුනි දිවෙන් අර වතුර ටික බොහෝම අමාරුවෙන් අර ගව කුර අඩි සලකුණේ එහෙම නැත්නම් ගව අඩි සලකුණේ තියෙන ඒකට රැඳිච්ච එකතු වෙච්ච වතුර ටික පානය කරනවා බොනවා මේක තමයි ලස්සන උපමාව මේ බොනව වගේ යම් පුද්ගලයෙක්ගේ කායික ඒ වගේම තමයි වාචසික අපිරිසුදුකම් තියෙන්න පුළුවන් හැබැයි දකින්න කියනවා එයාගේ හොඳ පමණක් අර මනස දෙවුණු කරන්න හිත දෙවුණු කරන්න ඉඳ හිට කරන පිංකණ්ඩි පිංගතුනි බොහෝම ටිකයි නේවා ඉඳලා හිටලානේ කරන්නේ හැමදාම කරනව නෙවෙයිනේ මොකද ගව අඩි සලකුණක ඉතිරි වෙච්ච වතුර ටිකෙන් අපිට ඔබට තේරෙනවා මේ මිනිස්යාගේ ගුණය කොච්චරද කියලා ගුණේ හරි ටිකයි අල්ලටවත් ගන්න බැරි වතුර ටිකක් දෝතටවත් ගන්න බැරි වතුර ටිකක් බොහෝම ස්වල්පයි තියෙන්නේ සරියු තාඳුරෝ කියනවා දේශනා කරනවා ඒ මිනිස්යාගේ අර මහා සාගරයේ වගේ තියෙන නරක දකින්න එපා ඒවා මෙනෙහි කරන්න එපා ඒවත් එක්ක ගැටෙන්න එපා පටිග හදාගන්න එපා දකින්න කියලා කියනවා පින්තුනි අර බොහෝම ටිකක් වෙච්ච හොඳ කොච්චර සනසීමක් මිනිසුන්ගේ මානසිකව ගොඩනගා ගන්න පුළුවන්ද පින්තුනි මේ ප්‍රතිපදාවන් ඔස්සේ අව සමාජයේ ඉන්න මිනිසුත් එක්ක ගැටෙද්දි මිනිසුන්ගේ තියෙන මහා වැරදි අල්ලගෙන ඒව පස්සේ ගිහිල්ලා පීඩාවට පත් වෙන වෙලාවේ මිනිස්සෙක්ගේ තියෙන බොහෝම පුංචි හොඳක් ඉතාමත්ම සුළු අල්ප හොඳක් දැකලා අපිට ඒව මෙනෙහි කරලා අර ඇති වෙන පටිගේ දුරු කරගන්න උත්සාහ කරන්න මේ උගන්වන්නේ පින්තුනි මේ සඳහන් කරේ තුන්වෙනි කෙනා සම්බන්ධව හතරවෙනි කෙනා මීට වැඩිය වෙනස් හතරවෙනි කෙනාගේ කායික වාචසික මානසික මේ තුනම අපිරිසුදුයි එයා කයින් කරන දේවල් වචනයෙන් කියන ඒවා හිතින් හිතන ඒවා මේවා ඔක්කොම අපිරිසුදුයි මේ වගේ ගැටලු තියෙනවා ප්‍රශ්න තියෙනවා ඒවා ගැන කිව්වොත් එහෙම අපිට මේ මිනිස්සයා එපා වෙනවා අප්‍රසන්නයි ලොකු තරහක් ඇති වෙන්නේ එයා ගැන හැබැයි පින්වතුනි එයාගෙන හිතන්න කියනවා මෙන්න මෙහෙම එහෙම අය ඕන තරම් ඔබට දකින්න ලැබෙනවා ඔහොම එහෙම අය අල්ලගෙන ඔබ ඕන තරම් ගැටෙනවා එහෙම අයත් එක්ක ඔබ ඕන තරම් විවිධ තරහ ඇති කර ගන්නවා එහෙම අය ඔබට විවේචනය කරන්න හිතනවා කරනවා එහෙම කෙනෙක් දැක්කම මෙහෙම හිතන්න කියනවා යම් කිසි මිනිස්සෙක් ඉන්නවා පින්තුණි මේ මිනිස්සයා ඒ පුද්ගලයා ඒ කෙනා පින්තුණි දුර ගමනක් යනවා හැබැයි ලෙඩෙක් එයා අසනීප වෙච්ච කෙනෙක් එයා රෝගයකින් පෙළෙනවා එයා මරණාසන්නයි මැරෙන්නත් පුළුවන් මැරෙනවා එයා පිහිටක් උනේ නැත්තම් කවුරු හරි මෙයාව දකින මෛත්‍රිය තියෙන ඒ
එවනත්තම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ හතර තියෙන යම්කිසි කෙනෙක් හිතනවා අනේ මේ මිනිස්සයාට මේ ලෙඩ අසනීපවලට බෙහෙත් ටිකක් දෙන්න මෙයාට කෑම ටිකක් දෙන්න මෙයාව එක්ක ගමට ගිහින් දාන්න එහෙම නැත්නම් නගරයට ගිහින් දාන්න පිහිට වෙන්න මරණින් ගලව ගන්න කවුරු හරි හම්බ වෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිතනවා ඒක තමයි උපමාව පින්වතුනි මේක හරි ලස්සන කාරණයක් මෙතන තියෙනවා පුදුමාකාර ලස්සනක් මේ කාරණේ තුල එහෙම නැත්නම් හිතන්න යමක් ඒ හිතන්න යමක් තියෙනවා කියන එක තමයි පින්වතුනි අපිට මම කිව්වානේ වැඩිපුර හම්බ වෙන්නේ එහෙම මිනිස්සුනේ විවිධ විවිධ අයහපත් චරිත තියෙන සිත කය වචනය කියන තුන් දොරම අපිරිසුදු වෙච්ච අය ඕනතරම් අපිට හම්බ වෙනවා එහෙම කෙනෙක් හම්බුනොත් මෛත්‍රී සහගතව කල්පනා කරන්න කියනවා අර මැරෙන්න යනවා එහෙම නැත්නම් අරයා මැරෙයි කියලා අපිට හිතනවා වගේ අර මග යන ලෙඩා එහෙම නැත්නම් ඒ උපමාවේ කියන විදිහට හිතන්න කියනවා මෙයා නිරේට වැටෙනවා අනිවාර්යෙන්ම මේ කරන දේවල් හින්දා ඒ නිසා මෙයාට බණක් අහන්න ලැබේවා මෛත්‍රී සහගතව හිතන්න ඕන මෙයාට ධර්මයක් අහන්න ලැබේවා උපදේශනීය සපයන්ට කල්යාණ මිත්‍රයෙක් ලැබේවා දේශකයෙක් ලැබේවා මෙයාට හොඳ මඟ පෙන්වන කෙනෙක් ලැබේවා මෙයාව නිරයෙන් මුදවන්න අපායෙන් මුදවන්න කාට හරි හැකියාව ලැබෙත්වා කියලා බ්‍රහ්ම විහරණ සහිතව හිතන්න කියලා කියන්නේ පිටුතුනි අපිට එහෙම හිතනවා නම් අපේ ගැටින් එහෙම නැත්නම් අපි සමාජයත් එක්ක ඇති කරගන්න මිනිසුන්ගේ චර්යාවනුත් එක්ක ඇති කරගන්න ගැටීම් කොච්චර අවම කරගන්න පුළුවන්ද අපිට කොච්චර සතුටක් දැනේවිද මේ මිනිස්යාව නිරයෙන් ගලවන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් මේ කරන වැරදි වලින් මේ පුද්ගලයාව මුදවන්න කාට හරි පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා අපිට හිතනවා නම් හරි වටිනවා පිටුතුනි ඒක හතරවෙනි එක පස්වෙනි එක තමයි කායික වාචසික මානසික චර්යාවන් තුනම හරි පිරිසුදු කෙනෙක් ඉන්නවා ඒ පිරිසුදු කෙනා සම්බන්ධවත් පිංගතුනි කෙනෙකුට ඇති වෙන්න පුළුවන් දේශයේ පටිගය ආඝාත බැඳීම් ඇති වෙන්න පුළුවන් පිංගතුනි එහෙම ඕන තරම් අපිට තියෙනවානේ ඉතාලම හොඳට වැඩ කරගෙන යන මිනිස්සුන්ට තරහ තියන අය ඉන්නවා ඒ වගේම ඉතාමත් යහපත් පැවතුම් තියෙන අයට විවිධ විවිධ හිරිහැර කරන ආඝාත බැඳ ගන්න ඒ වගේම තමයි ගැටීම් හදා ගන්න අය ඕන තරම් අපිට දකින්න පුළුවන් එතකොට පිංගතුනි එහෙම දැක්කට පස්සේ එහෙම හමුණාට පස්සේ එහෙම කෙනෙක් අපි අපේ හිත හදා ගන්න ඕන විදිහක් උපමාවකින් සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා මොකද්ද උපමාව පින්වතුනි උපමාව තමයි යම්කිසි පීඩාවකට පත්වෙච්ච සරතසට පත්වෙච්ච විඩාවට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා ඒ පත්වෙච්ච කෙනා ගමනක් යනකොට දකිනවා සුනිල දියපිරුණු ඒ වගේම තමයි සිසිල් දියපිරුණු ඒ වගේම නාගන්න පුළුවන් බොන්න පුළුවන් ඒ වගේම දියසෙවල නැති පස්පියුම් පිපුණු විලක් හලසන විලක් මේ පුද්ගලයා ඒ විලට බැහැලා එහෙට මෙහෙට පීනලා නාලා වතුර බීලා එතන තියෙන සෙවණක නතර වෙලා සෙවනේ සතපිලා නිදියලා විඩාව නිවාගෙන යන්න යනවා ගමන ඒක තමයි උපමාව ඒ වගේ මේ සමාජයේ තුල ඉන්න පුළුවන් පින්වතුනි යම් කිසි ඒ කායික මානසික වාචසික ඊතාමත්ම යහපත් තත්වයන් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් ගැන ඔබේ හිතේ ඇති වුණොත් එහෙම පටිගයක් ගැටීමක් ඇවිලීමක් ඒ පුද්ගලයා ලබන සනසීම මටද ලැබේවා කියන එහෙම නැත්නම් ඒ සනසීමෙන් යම් කිසි සුවයක් විඳින්නට මටද හැකියාව ලැබේවා කියන හැඟීම ඇති කරගන්න තරම් මනස දියුණු කරගන්න අපිට මේ උගන්වන්නේ. එතකොට පින්වතුනි මේ කියන කරුණු පහ ඔබට මම පෙන්නනවා දුති ආඝාත පටිවිණේ සූත්‍රයේ අරගෙන කියවන්න නැවත වතාවක්. කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න කොහොමද මානසික සනසීමෙන් මිනිස්සෙක් ඉන්න ඕන වැඩපිළිවෙල හදාගන්නේ දේශය දුරු කරලා. ගැටීම් ආඝාත බැඳ ගැනීම දුරු කරලා වෛර කිරීම දුරු කරලා කොහොමද මානසික සුවය හදාගන්නේ පිංගතුනි මීට වැඩි උපදේශනයක් අපිට හම්බ වෙන්නේ නැහැ මේ බුදුහාමුදුරු අනුමත කරපු සාරිපුත්තන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍රය තරම් මිහිරි මනරම් ලස්සන උපමා තියෙන
එවැගේම තමයි ඒ තුලින් අපිට සතුටින් ඉන්න කියලා දෙන තවත් දේශනාවක් හම්බ වෙන්නේ නැහැ අපිට. ඒ නිසා මේ දේශනාව ඔබේ ජීවිතයට භාවිතයට අරගෙන මිනිසුත් එක්ක ගැටෙන්නේ නැතුව ඒ වගේම ගැටෙන මිනිසුත් එක්ක එකතු වෙලා අනිත් මිනිසු විවිධ විදිහට විවේචනය කරගෙන සංසාරයට පව කරගන්නේ නැතුව මිනිසුන්ගේ හොඳ පැත්ත දැකලා නරක අමතක කරලා ඒ පුද්ගලයන් සිද්ධ කරගන්න කර්මයන් මේ පුද්ගලයන් අරන් යාවි කියන කල්පනාව ඇති කරගෙන ලෝකේ හදන්ට යන්න ඉස්සරලා ඔබේ ජීවිතය දියුණු කරගන්න ඔබේ මනස දියුණු කරගන්න හිත හදාගන්න උත්සාහ ගන්නට මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනා වේවා හැම දිනාගේම සති සමාධි ප්‍රඥාව දියුණු කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වාසනා විත්වා කියලා මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. පිඟුතුනි අද ජාතියේ නාලිකාව විදිහට net fm ධර්ම දක්ෂිනාව තුලින් ඔබ ශ්‍රවණය කරපු ඒ ධර්මානුශාසනාවට දායකත්වයේ සපේපු පිඟුතුන් සිහිපත් කරලා ඒ පිඟුතුන්ට පින් අනුමෝදන් කරන්න දැන් සූදානම් වෙන වෙලාව. ඉහතින් සඳහන් කරපු විදිහටම අද ධර්මානුශාසනාවට දායකත්වයේ සපයන්නේ කිරින්දිවැල පැපිලියවැල පවුම්හේන නිවසේ විසූ ඒ ඉන්දික ප්‍රසන්න මහතාගේ බිරිඳ දරුද දෙනා ඇතුළු පවුලේ හැම දෙනා විසින් පිඟුතුනි මේ පිඟුතුන් අපේක්ෂා කරන්නේ කිරින්දිවැල පැපිලියවැල පවුම්හේන අංක 19 නිවසේ විසූ 2021/07/21 වන දිනට මිය පරලොව ගොස් වසරක් සපිරෙන හදිසි අනතුරකින් අභාව ප්‍රාප්ත වූ ඒ ඉන්දික ප්‍රසන්න මහතාගේ පරලොව ජීවිතයේ සපවත් වේවා සුවපත් වේවා නැවත මෙවන් අකල් මරණයක් සිදු නොවේවා වහවහා සසර දුකින් අත් මිදේවා උතුම් සුගති ගාමීව නිවන කරා යාමට මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාවේ පින් උතුම් සිද්ධ කරනවා. ඒ වගේම තමයි පවුලේ මියගිය සියලුම ඥාතීන්ටද පින් අනුමෝදන් කරන්නට ඒ පින් උතුම් කල්පනා කරනවා. ඒ වගේම තමයි ඒ පින් උතුම් සුජීවත්වන හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම ධර්ම අවබෝධය ලෝකවාසී හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් නිදුක් නිරෝගී සම්පත්තියක් සැලසෙත්වා කියලා බොහෝම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ පිංගුතුන් අපේක්ෂා කරන විදිහට ඒ මියපරලෝ යන්නට යෙදුණු ඒ ඉන්දික ප්‍රසන්න මහත්මයා ඇතුළු පවුලේ මියගිය හැම දිනාටම මේ පිං අත්පත් වේවා බණ ඇසූ ඔබ නමින් මිය පරලෝ ගියපු හැම දිනාටමත් මේ පින් අත්පත් වේවා පින් අනුමෝදන් වීම තුලින් ඒ අයගේ භව ගමන කෙටි වෙලා ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් ඉවහල් කරගනිත්වා ඒ සියල්ලෝ නිවනින් නිවෙත්වා කියලා බොහෝම ශ්‍රද්ධාවෙන් සාදුකාර දීලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම තමයි දෙවියන්ටද මේ පින් අත්පත් වේවා දෙවියෝ සතුරු සිතත්වෝ වෙත්වා දෙවියන් ද නිවනින් සනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති. ධර්මානුශාසනාව ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව පුණ්‍යවන්තව දායකත්වයේ සපයපු පිංගතුන් හැම දිනාටමත් ඒ වගේම තමයි net fm කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මේ වසංගත දෙගුණ තෙගුණ වෙච්ච කාලය තුල සුරක්ෂිත වෙන්නට මේ පිංකම් වල ශක්තිය බලයේ සත්‍යානුභාව බලයක් වේවා ආශිර්වාදයක් වෙත්වා. ඒ වගේම තමයි හැම දිනාටම නුවර දලදා හාමුදුරුවන්ගේ අටමස්ථානි සොළස්මස්ථානි ජයශ්‍රීමා හාමුදුරුවන්ගේ ආරක්ෂාව ලැබෙත්වා සිව්වරම් දෙවියෝ රකිත්වා ඒ වගේම තුන්රුවනේ ආශිර්වාදයේ සැලසෙත්වා මේ භවෙහිම නිවන් දකින්නට මේ පින හේතු වෙත්වා. එසේ නොවුනහොත් සංසාර ගමනේදී එකම ධර්ම මණ්ඩපයක එක බණපදයක් ඇහෙන වෙලාවක එකම සාදු නාදයක් මැද්දේ එකට නිවන් දකින්නට මේ පින කුසලය ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.